අයිබෝන් පුතේ අපි සාකච්ඡා කරන්න හදන්නේ ඔක්තෝබර් කලාපයේ ඔක්තෝබර් කලාපයේ 11 වෙනිදා බදාදට අදාළ ප්‍රශ්න පත්‍රය පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති රූපයට වඩාත් ගැළපෙන වාක්‍ය තමයි මේ තියෙන දියල්ලක රූපයක් දියල්ලේ මාළු පැටව පිනා දියල්ලේ නම් ඉතින් ගලාගෙන එන වේගිත මාළුන්ට පිනන්න බෑ දියල්ලක් ගලා බසි එක හරේ දියල්ලෙ ජලය අපිරිසිදු අපිට එහෙම ජලය පිරිසිදුද අපිරිසිදු කියලා පේන්නේ පිළිතුරෙන්නේ දෙක දෙවනි ප්‍රශ්නය අමාලිට මිතුරන් තිදෙනෙකි අපි සියලු දෙනාම සිංහල අලුත් අවුරුදු දා එකිනෙකා සමග දුරකථනයෙන් සුබ පතා ගත්තෙමු කෝල් කළා අපි සුබ පතනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මේ සුබ පැතුම් සම්පූර්ණ වීම සඳහා හුවමාරු ඇමතුම් සංඛ්‍යාව කීයද කියලා අහනවා මේක හරියට නිකන් පොතේ අතරත දීමේ ගණන් වගේ තමයි ටෙලිෆෝන් කෝල් එක කොහොමද ගන්නෙ මම මට යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා මෙයා කවුද අමාලි එයාට මිතුරන් තිදෙනෙක් ඉන්නවා එතකොට මෙයා කෝල් කීයක් ගන්න ඕනද 1යි 2යි 3යි කෝල් 3ක් ගන්න ඕන අමාලි කෝල් 3ක් ගන්න ඕන එතකොට අමාලි කෝල් 3ක් ගන්නකොට තව කෙනෙක් ඉන්නවා යාළුවෙක් එයාත් කෝල් 3ක් ගන්නවා කියලානේ අපිට හිතෙන්නේ එහෙම ගන්න ඕනේ නැහැ ඇයි මේ ඉන්නේ අමාලි 1යි 2යි 3යි 4යි ඔක්කොම 4 දෙනානේ මෙයා මෙයාට කෝල් කරාට පස්සේ මෙයා මෙයාට කෝල් කරාට පස්සේ මෙයා මෙයා කෝල් කරාට පස්සේ පුතේ ඒගොල්ලෝ ආපහු මේකට කෝල් කරන්න ඕනේ මම එයාට සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා මෙයා මට ආපහු සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්න ආපහු කෝල් එකක් ගන්න යන්නේ ඒ කෝල් එකෙම කියනවනේ එතකොට යන්නේ මෙන්න මේ වගේ කෝල් දෙවනි ආපහු මෙයාට ගන්න ඕනේ මෙයාට ගත්තම ඇති මෙයාට ගත්තම ඇති තුන්වෙනියා මෙයාට ගන්න ඕනේ නැහැ මෙයාට ගන්න ඕනෙත් නැහැ මෙයාට ගත්තාම ඇති හතරවෙනිය කාටවත් ගන්න ඕනේ නැහැ ඒ කියන්නේ මෙයා ගන්න මෙයාට මෙයා කෝල් තුනක් ගන්නවා මෙයා කෝල් දෙකක් ගන්නවා මෙයා එකක් ගන්නවා මෙයා බිඳුවයි 3යි 2යි 5යි 5යි 6යි හතර දීමේ ගණන් වගේ තමයි යාළුවෝ හතර දෙනයි නම් ඉන්නේ යාළුවෝ හතර දෙනයි නම් ඉන්නේ ගුණ කරනවා ඊට වඩා එකක් අඩු සංඛ්‍යා 4 3 12යි 12 දෙකෙන් බෙදුවම 6යි කෝල් 6ක් ගන්න ඕනේ එතකොට මේකේ පිළිතුරු වල තියෙනවා අවුරුදු 9යි කියලා එකක්. එහෙම එකක් එන්නේ නැහැ පුතේ ඒක. 9 කියන එක තමයි අවුරුදු කියලා වැදලා තියෙන්නේ. දැන් උත්තරේ එන්නේ කොහොම වුණත් පළවෙනි උත්තරේ. පහත දී ඇති රූප අතරින් සමමිතික වෙන රූපය වන්නේ. සමමිතික රූපය තමයි පුතේ මෙන්න මේ අවහා ගත දෙක. උත්තරේ මොකද මේ අතර සම්මිතික රේඛාවක් ගැහුවොත් ඒ කියන්නේ මේ දෙන්න මෙහෙම එකමතයක නැමුවොත් මේ කැලේ දෙක ගාන්ට එකමතයක හිටිනවා මේ පැත්තත් කොහොමත් හිටිනවා. උත්තරේ උත්තරේ දෙක. සඳුනි එනම් ස්ථානයක සිට මීටර 10ක් උතුරු දිශාවට ගොස් ඇගේ දකුණු අත පැත්තට හැරි තවත් මීටර 10ක් ගමන් කළාය. සඳුනි මෙන්න මෙතන ඉන්නවා ඒ කියලා තැනක ඉන්නවා. මීටර 10ක් උතුරට යනවා 10ක් උතුරට යනවා ඇගේ දකුණු අත පැත්තට දැන් මෙහෙම උඩට යන කෙනෙක්ගේ දකුණු අත තියෙන්නේ පුතේ මෙහෙට දකුණු අත පැත්තට හැරිලා තවත් මීටර 10ක් යනවා සමානව යන්නේ ගාන්ට යනවා 10ක් යනවා දැන් ඇය සිටින්නේ ආරම්භක ස්ථානයේ කොමුණ දිශාවෙන්ද මේ තියෙන ආරම්භක ස්ථානය මේ ඉන්නේ දැන් එයා ඉන්න තැන මේ පැත්තට බැලුවම අපිට පේන්නේ උපුල් ඊළඟ උතුර ඊසාන ඊසාන දිශාවෙන් මේකේ පුතේ 5 වෙනි එක 11යි 12යි 8යි එකතු කරාම එන ගාන බලමු අපි මේ පැත්තට වා උත්තරය අරගන්න එහෙම වෙන්න ඕනේ 11ට 12ට 8ක් එකතු කරාම 8යි 2යි 10යි 10යි 1යි 11න් 1යි 3යි 1ක් 1ව 3ක් 3යි 31යි මේ පැත්තට එනවා එකතුව 31ක් ඊළඟ පේළිය එනවා 13යි 10යි 9යි 13යි 10යි 9යි එකතු කරාම 3යි 9යි 12න් 2යි 3යි 1ක් 1ව 3ක් 3යි 32යි ඒ කියන්නේ කලින් එකට වඩා එකක් වැඩි වුණා මේ පේළියේ තුන්වෙනි පේළියේ 14යි 12යි 14යි 12යි එකතු කරාම එන ගානට 4යි 2යි 6යි 1යි 1යි 2යි
26නේ. දැන් මෙතෙන්ට එකතු වෙන්න ඕනේ ඔය යන රටාව අනුව 33. 33ක් මෙතෙන්ට එන්න නම් 26ට තව කීයක් එකතු වෙන්න ඕනේ? 27 28 29 30 31 32 33. හතක් එකතු වෙන්න ඕනේ. එතන හතක් එකතු වෙන්න ඕන නම් මෙන්න පිළිතුර 1. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ සෑම අවුරුදු 4කට වරකි. 2014 පැවැත්වූයේ 30 වෙනි තරගාවලිය නම් 18 වන තරගාවලිය පැවැත්වූයේ කිනම් වසරකද කියලා අහනවා. අවුරුදු 4න් 4ට නම් තියෙන්නේ මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2014 දී පැවැත්ුණේ 2014 දී පැවැත්ුණේ 30 වෙනි තරගාවලිය නම් 18 වෙනි තරගාවලිය පැවැත්ුණේ මොන අවුරුද්ද කියලා අහන්න. 18 වෙනි තරගාවලිය 30 වන තරගාවලිය. පුතේ 30 ඉඳලා ආපස්සට එන්න ඕනේ තරගාවලි කීයක්ද බලන්නකො. 30 ඉඳලා 18 වෙනක 18 වෙනකන් ආපස්සට එනවා කියන්නේ තරගාවලි කීයක් වෙනවද? 30න් 18ක් අඩු කරාම 12යි. තරගාවලි 12ක් ආපස්සට එන්න ඕනේ 18 වෙනි තරගාවලිය පැවැත්වුවේ කවද්ද කියලා හොයන්න. එතකොට මේ පැත්තෙන් 12ක් එනවා කියලා මේ පැත්තෙන් 12ක් අඩු කරලා හරියන්නේ නැහැ. මේ පැත්තෙන් අපි අඩු කරන්න ඕනේ පුතේ 12ව 4ක්. ඇයි 12ව 4ක්? මේ තරගාවලි 12ක් ආපස්සට එන්නේ අවුරුදු 4න් 4ටනේ. අවුරුදු 4ව 12ක් ආපස්සට එන්න ඕනේ. 12 * 4 48. එහෙනම් මෙතනින් අඩු වෙන්න ඕනේ කොච්චරද? 2014න් ආපස්සට එන්න ඕනේ අවුරුදු 48. 4න් 8ක් අඩු කරන්න බෑ. මේ පැත්තේ තියෙන එක ගන්නවා. 14යි 14න් 8ක් අඩු කරාම 6යි. එතකොට මේ 1 මොකද වෙන්නේ? බිංදුවක් වෙනවා. බිංදුවෙන් 4ක් ඒත් අඩු කරන්න බෑ. මෙහෙන් ගන්නවා. 10යි. 10න් 4ක් 6යි. එතන මෙයා ගාව 9යි තියෙන්නේ. දැන් මෙයා ගාව 1යි තියෙන්නේ. 9 මෙතෙන්ට දානවා. 1 මෙතෙන්ට දානවා. එහෙනම් 18 වෙනි තරගාවලිය තිබ්බේ 1966 අවුරුද්දේ. මේ පැත්තෙන් 12ක් එනකොට මේ පැත්තෙන් අවුරුදු ගාන 48ක් එන්න ඕනේ. තරඟ වාර 12ට අවුරුදු 48ක් එන්න ඕනේ ආපස්සට. 12 * 4 අවුරුදු 4න් 4ට නේ තියෙන්නේ. ඊළඟට තරුෂි ළඟ තිබූ කාසි පිළිබඳ සටහනක් පහත දැක්වේ. ඇය ළඟ තිබූ මුළු කාසි ප්‍රමාණය 48කි. ඇය ළඟ තිබූ මුළු කාසි වල වටිනාකම කොපමණද කියලා අහනවා. තරුෂි ළඟ තිබූ කාසි පිළිබඳ සටහන තමයි තියෙන්නේ. ඔක්කොම කාසි ප්‍රමාණය පුති 48යි. එතකොට ඔක්කොම 48යි නම් පොඩි 48යි නම් ඔක්කොම 48ෙන් භාගයක් නේද මේ පහේ කාසි තියෙන්නේ. 48ෙන් භාගෙ පොඩි 24යි. පහේ කාසි 24යි. ඒ මේ තියෙන ප්‍රමාණෙනුත් භාගයක් තමයි මේ තියෙන්නේ. රුපියල් දෙකේ කාසි 24ෙනුත් භාගය කියන්නේ 12යි. දෙකේ කාසි 12යි. ඒකෙනුත් භාගය තමයි මේ රුපියල සහ 10 තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ 6යි, මෙතෙන්ට එන්නේ 6යි. ආනවා ඇය ළඟ තිබූ මුළු කාසි වල වටිනාකම කොපමණද කියලා. එහෙනම් මේ ටික ඔක්කොම දැන් එකතු කරන්න ඕන. මුලින්ම අපි ගුණ කරලා ඉන්න ඕන. 10 වරක් 6 මේ කාසි වල වටිනාකම 10 වරක් 6 60යි. රුපියල් 1 කාසි 6 කියන්නේ 1 වරක් 6 6යි. මේ රුපියල් 2 කාසි 12 12 වරක් 2 24යි. ඊපස්සේ 5 වරක් 24. 5ව 24ක්. 5 කාසි 24ක්. මම ඒක මෙතන ගුණ කරලා ගන්නම්. 5 කාසි 24ක්. 5 වරක් 4 20න් බිඳුවයි. ඊතුරුයි 2ක්. 5 වරක් 2 10යි 2යි 12 120යි. එතන 120යි. එතන මුළු වටිනාකම කාසි ඔක්කොගෙම එකතුව 0.6යි 4යි 6යි 4යි 10යි 0.1යි ඊතුරු 1ක් 6යි 2යි 8යි 8යි 2යි 10යි. 10 1 11 1 ඊතුරු 1ක් 1 1යි 2යි. මුළු කාසි වල වටිනාකම වෙනවා රුපියල් 210ක්. රුපියල් 210ක්. ඊළඟ අංක 8. මුං ඇට ග්‍රෑම් 250ක මිල රුපියල් 48යි. මුං ඇට කිලෝග්‍රෑම් 1ක 1ක් මිලදී ගන්නා විට රුපියල් 25ක් අඩු කරනු ලැබේ. මුං ඇට කිලෝග්‍රෑම් 3ක මිල වන්නේ කීයද කියලා. මුලින්ම ග්‍රෑම් 250යිනේ පුතේ ග්‍රෑම්. මේ තින් ග්‍රෑම් 250ක මිල අපි හොයාගන්න කිලෝවක මිල. මුං ඇට කිලෝවක් වන්නම් පුතේ ග්‍රෑම් 250ව 4ක් තියෙනවනේ කිලෝවට. ඒ නිසා මේක ගුණ කරනවා කියෙන්ද 4ෙන්. 4 වරක් 8 32යි. 32 න් 2 ඉතුරු 3ක්. 4 වරක් 4 16යි. 16යි 3යි 17යි 18යි 19යි 192යි මුං ඇට කිලෝග්‍රෑම් එකක්. නමුත්
250ක් ගන්නකොට තමයි රුපියල් 48 වෙන්නේ. කිලෝ එකක් ගන්නකොට පුතේ පොඩි වට්ටමක් හම්බ වෙනවා. ඒ කියන්නේ මිල අඩු කිරීමක්, ඩිස්කවුන්ට් එකක්. රුපියල් 25ක මිල අඩු කිරීමක් එනවා. ඒක අඩු කරනවා අපි. 192 25ක් අඩු කරලා තමයි අපි ගෙවන්න ඕනේ කිලෝවක් ගන්න නිසා. දෙකෙන් පහක් බෑ, මේ පැත්තෙන් ගන්නවා 12යි. 12න් පහක් අඩු කරාම 7යි. එතකොට මෙයා 8යි. 8න් දෙකක් අඩු කරාම 6යි. මෙතන එකයි 167යි. ඒ 167 කියන්නේ කිලෝග්‍රෑම් එකකමිද? අපි ඒ වගේ තුනක් ගන්නකොට තුනෙන් ගුණ කරලා බලන්න ඕනේ. 3 වරක් 7 21න් එකයි, ඉතුරුයි දෙකක්. 3 වරක් 6 18යි. 18යි දෙකයි 20න් බිඳුව, ඉතුරුයි දෙකක්. 3 වරක් 1 3යි. 3යි දෙකයි 5යි. රුපියල් 501යි. රුපියල් 501. රූපේ පෙන්වන පරිදි ඒ නම් වෘත්තාකාර යකඩ කම්බිය දිග හැර සමපාද ත්‍රිකෝණ දෙකක් සෑදුවේ නම් ත්‍රිකෝණයක එක් පාදයක දිග සොයන්න. මේ තියෙන කම්බිය දිග අරිනවා 258යි. ඒක දිග ඇරියම එන්නේ 258යි. රූපේ දැක්වෙන පරිදි මොකද කරන්නේ? සමපාද ත්‍රිකෝණ දෙකක් හදනවා. මේ තියෙන සමපාද ත්‍රිකෝණ දෙකක්, සමපාද ත්‍රිකෝණ දෙකක් කියන්නේ ත්‍රිකෝණ දෙකට කියන්නේ පාද 6යි. එහෙනම් මේක හරියටම පාද 6කට බෙදෙනවා. මේ කම්බිය 6ෙන් බෙදෙනවා. 25ට 6 වපුතේ 4ක් තියෙනවා. 6 වරක් 4 24යි, ඉතුරුයි 1ක්. 18ට 6 ව 3ක් තියෙනවා. එහෙනම් එක පාදයක දිග එනවා 43ක්, සෙන්ටිමීටර 43යි. ඊළඟට 2014 වර්ෂයේ 185 වන දිනය කුමක්ද කියලා අහනවා. 2014 වර්ෂය කියන්නේ 2014 කියන්නේ අධික අවුරුද්දක් නෙමේ පුතේ. දින 365ක අවුරුද්දක්. මේක 185 වන දිනය. අපි එකතු කරගෙන යම් මාසෙන් මාසෙ. ජනවාරි මාසෙ තියෙනවා, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි. ඔය හරියට නවතිනවනේ. සාමාන්‍යයෙන් අපි 180ක් කියන්නේ 30 ව පුතේ, 30 ව 6ක්නේ 180ක් කියන්නේ. මාස 6කට වඩා වැඩි උතන. දර ජනවාරි මාසෙට දින 31යි, පෙබරවාරි වලට දින 28යි. හේතුව 28යි කියන්නේ මේක අධික අවුරුද්දක් නෙමෙයි. මාර්තු වලට පුතේ දින 31යි, අප්‍රේල් වලට 30යි, මැයි වලට 31යි, ජූනි වලට 30යි. ජූලි වලට යන්න කලින් අපි එකතු කරලා ඉමුද? පස්සේ මදි වුණොත් අපි ජූලි වලට යමු. 8යි 1යි 9යි 10යි 11න් 1, ඉතුරුයි 1ක්. තුනේව තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. තුනේව 5ක් 15යි, 15 1යි 16යි, 17යි 18යි. 181ක් ආව. තාම අපි ජූලි වලට ගියේ නැහැ, ජුනි ඉන්නේ. ජුනි මාසෙ ඉවර වෙනකොට දින 181යි. අපිට 185ක් ඕනේ. තව කීයක් මදිද? තව 4ක් මදි. එහෙනම් ඒ 4 ගන්න වෙන්නේ අපිට ජූලි මාසෙ. ඒ කියන්නේ ජූලි මාසෙ 1 2 3 4 185 වෙනි දිනේ කියන්නේ ජූලි මාසේ 4 වෙනිදා. අපි අහන්නේ ඒක නේද? ජූලි 4 185 වන දිනය කුමක්ද? ජූලි 4.